අපි විපක්ෂයක් වශයෙන් අපි ආණ්ඩුව කරන හැම දෙයකටම විරුද්ධ වෙන්නේ නැහැ. මුළු රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා රටේ සුභසිද්ධිය සඳහා වෙන්නා වූ කාරණාවලදී අපිට එකඟ වෙන්න පුළුවන්කම තියෙනවා. අද මෙවැනි කාර්යක සභාවක වැඩ කරන්නට එකඟ වෙන්න අපිට හැකියාව තියෙන්නේ එය මේ රටේ දියුණුවට අනාගත පරපුරේ සුගතිය සඳහා සිදු වෙන නිසා. අද විපක්ෂයත් ආණ්ඩුපක්ෂයත් විපක්ෂයත් එකතු වෙලා මම ඉඳන්නේ කාරණා 24කට 25කට පමණ අපි එකඟ වුණා මේ ක්‍රියාත්මක කළ යුතුව තියනවා කියලා. අපි දන්නවා මේ සිද්ධිය විච ඉතිහාසය පිළිබඳව කතා වුණා. බේරු වලින් ආරම්භ වෙලා අම්පාරයට ගිහිල්ලා මග්ගොනට ගිහිල්ලා අවසානයේ දිගනට ගිහිපු අවස්ථාවෙන් පසුව මම හිතන්නේ මෙවැනි දෙයක් සිදුවිය යුතුයයි පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට භාජනය වුණා. මේ සිද්ධිය වෙනකම් පාස්කු දිනේදී වෙච්ච මෙලෙච්ච ප්‍රහාරය අපි කවුරුත් සියලුම ජාතීන් හිතන්නේ අවිවාදයෙන්ම එය විරෝධය පාන අතර එය අනුමත කරන්නේ නැහැ. එදා ඒ සිද්ධිය නිසා ජාතියක් වශයෙන් රටක් වශයෙන් අපි ආපස්සට ගියා. ඒ ආපස්සට ගිය ගමන මම හිතන්නේ අවුරුදු ගණනාවකට ආපහු ගේන්න එදා තිබිච්ච තත්ත්වයට ගේන්න යථා තත්ත්වයට ගේන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට එවැනි සිද්ධියක් සිදු වුණේ ඇයි? අන්තවාදය ආගමික අන්තවාදය වේවා ජාතික අන්තවාදය වේවා සංස්කෘතිය වශයෙන් ලෝකයේ හැමතැනම ඒ අන්තවාදීන් සිටිනවා. ඒක ලංකාව තුළ ඇතිවෙච්ච ඒ අන්තවාදය තුළින් ඇති වුණේ මහා භයානක ප්‍රතිඵලයක්. මේකෙන් මම දකින්නේ එක පැත්තක මේ තත්ත්වය ඇතිවීම නිසා අපි අතර තිබිච්ච සුහදතාවය අවුරුදු දහස් ගාණකට තිබිච්ච සුහදතාවය එක්තරා දුරකට පළදුණයි කියලායි අපි විශ්වාස කරන්නේ. අපිට ඒ පළදුවීම නැති කරගෙන නැවත වාරයක් එකට වැඩ කරන්නට එකට ජාතියක් වශයෙන් ලාංකික ජාතියක් වශයෙන් කටයුතු කරන්නට අපිට හැකියාව තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ ආගමික සංහිඳියාව ඇති කරගන්න සඳහා එකතු වීම මම හිතන්නේ තාම වැදගත්. ඒක පාර්ලිමේන්තුව තුල විතරක් නෙවෙයි පොඩි කුඩා කාලයේ දරුවාගේ සිට මෙය ඇතිවිය යුතුව තියෙනවා. සංස්කෘතික වශයෙන් අපේ අනන්‍යතාවයන් රැකගෙන ඒ වගේම අනන්‍යතාවයන් රැක ගන්නා වගේම අනිත් සංස්කෘතියන්ට ගරු කරමින් කටයුතු කරන්නට අපි උරු විය යුතුව තියෙනවා කුඩා කාලයේ සිට. පාසල්වලට මිශ්‍ර පාසල් ඇති වෙන්න පිළිබඳව අන්‍ය ආගමිකයින්ට සෑම පාසලකම යෝජනා වුණා අවස්ථාවක් ලබා දෙන්න. නමුත් බැරි දේ පාසලුත් තියෙනවා. දැන් අපි ගත්තොත් ඒක ප්‍රායෝගික නැති තාවල. සමහර ආනන්ද නාලන්ද වැනි විද්‍යාල, විසාකා වගේ විද්‍යාල, සෛරා වගේ විද්‍යාල, හෝ සෙන්ට් ජෝසෙෆ් වගේ, ඕ එහෙම නැත්නම් සෙන්ට් තෝමස්ස් වගේ පාසල්වල මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒවයි මේ හදනකොටම පාසල පටන් ගන්න කාලෙම යම් යම් නීති දීතවලට බැඳිලා තියෙන නිසා. ඒ කෙසේ වෙතත් රජයේ පාසල්වල මේ තත්ත්වය ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තත්ත්වය අපි වර්ධනය කරන්න ඕන. එකින් එකාගේ සම්බන්ධතාවය කුඩා කාලයේ සිට ඇති කරන්න ඕන. ඒ වගේම ඒ සම්බන්ධතාවය නිසා රට තුළ සාමය සතුට ඇති කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මේතරම මේ පාර්ලිමේන්තුවේ කටයුතුත් එක්ක එය පළාතට අරගෙන ගිහිල්ලා ගමට අරගෙන ගිහිල්ලා ගමක් ගානේ මේ තත්ත්වය ගොඩනගන්න පුළුවන්කම තියෙනවනම් මම හිතනවා අපිට මේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්කම තියෙනවා. මේ තත්ත්වය නැති කරන්න පුළුවන් වෙන්නේ එක අතකින් මුස්ලිම් ප්‍රජාවත් මේ සඳහා විශාල කාර්යභාරයක් ඔවුන්ට තියෙනවා. මේ දීර්ඝකාලීන හා කෙටිකාලීන ත්‍රස්තවාදය මර්ධනය කරන්නට ක්‍රම දීර්ඝකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙළක් තියෙනවා. මම හිතන්නේ කෙටිකාලීන වැඩපිළිවෙළ ආරක්ෂක අංශ විසින් ඉතාම සාර්ථක ලෙස සිදු කරලා තියෙනවා. එහෙමනම් ඒක එය දීර්ඝකාලීන මේ නතර කරන්න නම් අපි මෙම යෝජනා විතරක් නෙවෙයි ඊට වඩා අමතරව ඒ ප්‍රජාව විසින් තමන්ගේ ප්‍රජාව දැනුවත් කිරීම කළ යුතුයයි මා විශ්වාස කරනවා.